హలో వాయ్ బోన్ ఇతి కొన్న అదత్ సిలోన్ పెట్ట పవి ఛానల్ అతకి ఏతు చాల హమోమ ఆదరే పిలి గన్న ఇతి కొన్న పిటి ములెమ వాడు పిటి పసి తీన వాళ్ళం తా మారియనేక పెన్నన్నే ట్యాంక్ యు సెట్ అప్ కల్ల తీన మీడియా కే దక్కా మతే కేలా మే ట్యాంక్ యు గన ప్రాసెస్ ఏక వాళ్ళ తమ దక్కిన ఓ ఇతి ట్యాంక్ యు సెట్ అప్ కల్ల తీనే ఇస్రా వీడియో కేన్ వాళ్ళ బలా గన్న పులువా ఇతి ఏ వగే అపి దాన వీడియోస్ దాపు కామ బలన్న వాళ్ళ మొనద కరన్నోనే అపే ఛానల్ సబ్స్క్రైబ్ కల్ల తీయ గన్న ඉතින් තාමත් අවල් අපි වීඩියෝස් බලුවට ගොඩක් අය තාම channel එක subscribe කරලා නැහැ. බලන්න යටින් පේනවා තියෙනවද කියලා subscribe button එක. තියෙනවා නම් දැම්ම subscribe කරලා තියාගන්න. මොකද කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ giveaway එකකුත් යනවා. ඔයාලට මේ මාසේ giveaway එක අපේ ඔයාලට අපි කලින් කිව්වා වගේ මාසින් මාසෙට මේ giveaway එක යනවා. special giveaway එක. special giveaway එක යනවා monthly. එහෙනම් subscribe කරලා තියාගන්න. ඉතින් අද මොකද්ද වෙන්න යන්නේ කියලා කිව්වොත් අද වෙන්න යන්නේ ඉතින් අපිට ආරංචියක් ආවා. අපි හැමදාම මොන්ස්ටර් මාළු බලන්න යනවානේ. මොන්ස්ටර් මාළු විකුණන තැන් වලට යනවානේ. ඉතින් හැබැයි මේ මොන්ස්ටර් මාළු පොඩි කාලේ විකුණන තැන් වලට තමයි යන්නේ. ඉතින් අපිට ආරංචියක් ආවා ලොකු මොන්ස්ටර් මාළු ඉන්න තැනක් ගැන. ඔයාලා මේ තැන දන්නවා. ඉතින් ඔන්න අද වෙනානේ ලෑස්තිලා ඉන්නේ. ඔව් ඉතින් දැන් මේ අපි යන්න ලෑස්ති වෙන්නේ මේ ලොකු මොන්ස්ටර් මාළු ඉන්න තැනට. ඉතින් යන්නේ කොහෙටද කියලා දැම්ම කියන්නේ නැහැ. වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මං හිතනවා ඔයාලා මේක සුපිරි වීඩියෝයක් වෙයි කියලා. මොකද අපි අපේ channel එකෙන් පෙන්නුවේ නැති, ඒ කියන්නේ එකපාරක් පෙන්වලා තියෙන අය එකපාරක් විතරක් පෙන්නපු මාළු වර්ගයකුත් අද ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකුම මාළු වර්ගයක්. ඒ කියන්නේ ඔයාලා යාලගේ channel එක මං කවුද කියලා කියන්නේ නැහැ. යාලගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න channel එක කියන්නේ ඔයාලා page එක. ඔයාලා අනිවාර්යෙන් දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් යම් වැඩි විස්තරයක් ඕනේ නැහැ. වැඩි වර්ණාවක් ඕනේ නැහැ. මොකද අපි තැන්ට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් රෑ වෙලා තියෙනවා ඔයාලා කොහොමද දන්නවනේ. අපි යද්දි අනිවාර්යෙන් එළිය බහිදි රෑ වෙලා. යම් ඉක්මනට යම් ගිහිල්ලා බලමු කවුද මේ මොන්ස්ටර් මාවල් සෙට් එක කොහෙද මෙයාලා ඉන්නේ කියලා. යම්. හරි ඉතින් ඔන්න දැන් අපි තැනට ආවා. ඉතින් කොහෙටද කියලා අමුතෙන් කියන්න ඕනේ නැහනේ. පේනවනේ වීඩියෝ එකේ කවුද ඉන්නේ කියලා. ඉතින් ඔන්න ජනල් අයියලා වගේ ඇක්වේරියම් එකට තමයි අවිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇක්වා ඩිස්කවරි එකට. ඉතින් මං ගෙදරදී කිව්වනේ ඔයාලා දකින්නන්නේ සුපිරිම මොන්ස්ටර් සෙට් එකක්. ඉතින් වැඩි විස්තරයක් නැතුව අපි යන් ඇතුළට. ඉස්සරහා කැලේ නෙමෙයි පිටිපස්සේ කැලේ තමයි මේ සෙට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යන්කෝ ඇතුළට ගිහිල්ලා යාලව බලලම වැඩි විස්තර ටික කතා කරමු. යන්. ඉතින් ජලාලයේ ෂොප් එකට ආපු අය දන්නවා ඉස්සරහා කැලේට වඩා වැඩ ටික වෙන්නේ මෙන්න මෙතන තමයි. පේනවනේ අන්න බලාගෙන ඉන්නවා මොන්ස්ටර් සෙට් එක. ඉතින් ඔය කට්ටියයි තව ගොඩාක් කට්ටි ඉන්නවාද අපි කතා කරන්න යන. ඉතින් ඔක්කොම ගැන කතා කරමු. ආ පේනවනේ. ඉතින් මේ ඉන්නේ රියල්ම මොන්ස්ටර්ස්ලා. පේනවනේ සයිස් එක. ඉතින් ඇරපයිම කෙනෙක් ඉන්නවා. ඉතින් අඩි 3කට වඩා ලොකු ඇරපයිම කෙනෙක් තමයි මේ ඉන්නේ. ඒත් එක්කම ඇරපයිමත් එක්කම තව මේ ටැංකියේ ඉන්නවා සුපිරිම ලොකු මොන්ස්ටර් සෙට් එකක්. ඉතින් එයාලගේ නම් වෙන වෙනම අපි ජලල් අයියාගෙන් අහලා දැනගමු. ජලල් අයියා දැන් අපි කට්ටියම දැක්කා මේකේ ඉන්න සුපිරිම මාළුවා. ඉතින් මං හිතන්නේ මෙරිදිය මාළුන්ගෙන් දෙවණියටම ලොකුම මත්ස්‍යා තමයි මේ ඇරපයිම කියන්නේ. ඉතින් ජලල ඇරපයිමට අමතරව මෙතන ඉන්න මොන්ස්ටර් මාළු තව මොනවාද? මේකේ ඉන්න රෙට්ටල් කැටෆිෂ් ඉන්නවා. හා එල්බිනරවණ ඉන්නවා. අයිඩ ෆෝල් මොසෙක් ඉන්නවා. හයිබ්‍රිඩ් කැටෆිෂ් එක ඉන්නවා. ඔන්න විශේෂත්වය තමයි අපි හැමදාම ඇක්වේරියම් ටුවර්ස් ගියාම මොන්ස්ටර් මාළු වලට පෙන්නවා. ඒ කියන්නේ මොන්ස්ටර් මාළු ගණ්ඩ ඉන්නවා කියලා පෙන්නවා. හැබැයි මොන්ස්ටර් මාළුන්ගේ පොඩි වර්ෂන් එක තමයි ඔයාලට අපි පෙන්වන්නේ. අපි වීඩියෝ එක පටන් ගත්තෙම ඔයාලට කිව්වා අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ ඔයාලට මෙලදී ගන්නත් පුළුවන් මොන්ස්ටර් මාළුන්ගේ මොන්ස්ටර් වරයිටි එක. ඉතින් මොන්ස්ටර් සයිස් එක. ඉතින් පේනවනේ මේ මාළුන්ව දැක්කම ඔයාලට තේරෙනවා තනිකරම මොන්ස්ටර්ස්ලා. ඉතින් හැමතැනම ඔයාලට මේ වගේ මාළු මෙලදී ගන්න බෑ. මෙතනට આવත් පුළුවන් ඔයාලට මේ දකින හැම මාළුවම ඔයාලට මෙලදී ගන්න පුළුවන්. මොන්ස්ටර් ටැංක් එක ගැන අපි තව ඉස්සරහට පෙන්වන්න බය වෙන්න එපා. ඉතින් ඉක්මනට යන්න අනිත් කට්ටිය ගැන පොඩ්ඩක් බලන්න. පේනවනේ උඩින් එක්කෙනා. ඉතින් ජලලේ මොකද්ද මෙයාගේ මේ වැරයිටි එක? මේ වැරයිටි ආගස්ට් එකේ. ඉතින් ඔයාලට බැලුවොත් පේනවා මාරම් පර්සනලිටි එකක් තියෙන මාළුවෙක් තමයි. ඒ කියන්නේ අතරම් බයක් නැහැ. කැමරාවට උනත් මාර ලස්සනට එනවා. ඒත් එක්ක මෙතන ඉන්න ඔයාලට RTG සෙට් එකක් ඉන්නවා. පේනවනේ තව ඉන්න උඩ අරවාන කෙනෙක්. අපි කලින් මෙතනට එද්දි ඔයාලා දැක්කා මේ අරවාන වැරයිටිස් වල පොඩි වර්ෂන් එක. ඉතින් අද ඔයාලා දකින්නේ මේ අරවාන වැරයිටිස් වලම ලොකු වර්ෂන් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලට බැලුවොත් තේරෙනවා මාරම ලස්සනයි. කලර්ස් එහෙම සුපිරියටම තියෙනවා ස්කේල්ස් වල පවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු සයිස් එන්ඩි චේරි දෙන්නෙකුත් මෙතන ඉන්නවා. බලන්නකො පොඩ්ඩක් බලන්නකො කොහොමද යාලගේ ක්වොලිටි එක කියලා. ඉතින් ඒ සිල්වා වරනවා බලලා මෙතනට එද්දි මෙතන ඉන්නවා එයාලගේම පොඩි වර්ෂන් එක.
ඉතින් මේක ඔයාලට මෙතන රීටේල් වගේම හෝල්සේලුත් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉම්පෝර්ටඩ් සිල්වර් අරවාන එක. ඔන්න අරවානා බල්ලෙද්දි තවත් ඉන්නවා සුපිරිම පර්සනලිටි එකක් තියෙන ස්නේක් හෙඩ් කෙනෙක්. ජාල අපිට කියන්න මොකද්ද මේ ස්නේක් හෙඩ් වරයිටි එක? වයිට් ස්පොට් ස්නේක් හෙඩ් එක. ඔයාලට බැලුවොත් තේරෙනවා මාරම පර්සනලිටි එකක් තියෙන, මාරම ක්වොලිටි මාළුවෙක්. ඒත් එක්කම මං හිතන්නේ මේ වගේ සයිස් එකෙන් මාළුවෙක් ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මම නම් මෙතනින් තමා දැක්කේ මේ වගේ සයිස් එකෙන් මේ වගේ වයිට් ස්පොට් මාළුවෙක්. ඔයාලා තරහා වෙන්න එපා. ඉතින් ඔයාලා දන්නවනේ මෙතන ඉන්නවා අපි සාමාන්‍යයෙන් හැම ඇක්වේරියම් එකකම දකින ගෝල් ෆිෂ් ඒ වගේ මාළු. ඉතින් අපි මෙතනදී පෙන්වන්න ඔයාලා දන්නවනේ කොහොමද ඔයාලා වැඩි මාස මොන්ස්ටර් වරයිටිස් වලට. ඉතින් අපි එයාලට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් ඒ පේනවනේ. එහෙම කිව්වම මෙතන ඉන්නවා රෙඩ් ටේල් කැට් ෆිෂ්ලා කීප දෙනෙක් එක්කම රෝ ෆිෂ්. රෝ ෆිෂ් දෙන්නෙකුත් ඉන්නවා මෙතන. එන්න ඒත් එක්කම ඉන්නවා ඊට වැඩි ටිකක් ලොකු සයිස් එකෙන් රෙඩ් ටේල් සෙට් එකක්ම ඉන්නවාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් කැට් ෆිෂ් ලවර් කෙනෙක්ගේ ආසම් මාළුවෙක් තමයි කොහොමත් රෙඩ් ටේල් කැට් ෆිෂ් කියන්නේ. ඉතින් රෙඩ් ටේල් දිහා බලාගෙනම උඩට යද්දි ඉන්නවා තවත් ලස්සනම ලස්සන ස්නේක් හෙඩ් කෙනෙක්. ඉතින් ඩිප්ලෝමා ස්නේක් හෙඩ් කෙනෙක්. පේනවනේ මාරම ලස්සනයි. ඉතින් අපි ආවෙලි නම් බලන් හිටියා මාරම දැකලිල්ලක් තමයි දඟලන්නේ. ඉතින් ඔන්න ඉන්නවා මෙතන තවත් රියල්ම රිවා මොන්ස්ටර්ස්ලා තුන්දෙනෙක්. ඉතින් කාලෙකට කලින් ලංකාවම කතා බහ වුණ මාරුතුගාවක් තමයි ඇලිගේටර් ගා. ඉතින් පේනවනේ මා ඒ කියන්නේ මෙයාලා තමයි ඇත්තටම ඇරපයිමා ඇලිගේටර් ගා මෙයාලා තමයි රියල්ම මොන්ස්ටර්ස්. ඉතින් අපි මොන්ස්ටර් ලවර් කෙනෙක් ඇත්තටම හදන්න ආසම මාළු තමයි මේ ඉන්නේ. ඔයාලා දන්නවනේ අපි ඔයාලට කියලා තියෙනවා අපි දවසක අනිවාර්යෙන්ම මේ මාළු හදන්න පුළුවන් විදිහට ටැංකියක් ගන්නවා. ඉතින් එතකන් අපිත් එක්ක එකතුලා ඉන්න. ඉතින් මේ පෙන්නක් මාළු විතරක් නෙමෙයි ඔයාලට බලන්න තව ස්නේක් හෙඩ් වර්ග කීපයක් ඉන්නවා. ඉතින් මම ඒ කට්ටිය ඔයාලට ඉස්සරහදී පෙන්වන්න. ඒත් එක්කම ඔයාලට මේ බලා ගන්න පුළුවන් දැන් මම නම් කියලා විස්තර කරපු මාළුන්ට අමතරව තව මෙතන අරවාන වරයිටිස් ඒත් එක්කම පේනවා. මම අර කලින් කිව්වා වගේ අපේ නෝමල් හැම ඇක්වේරියම් එකම වගේ ඉන්න මාළු අතනින් පේනවා. ෆ්ලැග් ටේල් ඒ වගේ සුපිරි මාළු සෙට් එකක් ඉන්නවා. ස්නේක් හෙඩ් වරයිටිස් එහෙම එක එක සයිස් වලින් ඔයාලට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම දැන් තමයි දන්නවා ඇක්වා ඩිස්කවරි එකේ ඩීටේල්ස්. ඉතින් ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඇක්වා ඩිස්කවරි එකේ කන්ටැක්ට් නම්බර්ස්, ඒ වගේම Facebook link එක. ඔයාලට පුළුවන් ඒ වලින් ගිහිල්ලා මෙයාලව කන්ටැක්ට් කරගෙන මෙතන ඉන්න ඔයාලා ආසම ඔයාලගේ මොන්ස්ටර් මාළු ඔයාගෙම කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ තවත් සුපිරි ස්නේක් හෙඩ් සෙට් එකක් ඉන්නවා කියලා. ඔයාලට පේනවනේ උඩ අන්න. ඉතින් මේ රැකේම ඉන්න සුපිරි මාළු සෙට් එක. ඉතින් මෙතන ඉන්නේ කවුද කියලා අපි ජලල් අයියේ මාලා දැනගමු. ජලල් අපි පටන් ගමු අර කෙරවලේ. තැන්කියු. ඉන්න රෙඩ් බරිට් එකේ ඉන්නවා. ආ. රෙඩ් නම මේෂා ටිකයි. ආ. මේ ගණිතේ රෙඩ් බරෝ එක. හ්ම්. මේ ඔස්කා චිලි ඔස්කා එක. හ්ම්. අනිතක නෝ ස්නේක් හෙඩ් එක ඉන්නවා. yellow බරෝ එක ඉන්නවා. හ්ම්. গোল্ডන් ලිම්බාට එකයි. හ්ම්. අනිතක ලං ෆිෂ් එකක් කෙනෙක් ඉන්නවා මෙතන. හරි මම කොරන්දුනානේ ඔයාලට ආයෙමත් මේ ලොකු මාල්ටැංකිය පෙන්නනවා කියලා. ලොකු මොන්ස්ටර්ස්ලා ඉන්න පේනවනේ. කියද්දිම ළඟින් යනවා ඉන්න මෙතන ඉන්න ලොකුම මොන්ස්ටර්. ඉතින් වීඩියෝ එක ඉවර ගන්නත් මම ඔන්න ආවා අපේ අද මාර්තුකාව. ඒ කියන්නේ ඔයාලට කියවනේ අද බලන්න යන්නේ සුපිරිම මොන්ස්ටර් සෙට් එකක් කියලා. ඉතින් ඒ සුපිරිම මොන්ස්ටර් සෙට් එකේ සුපිරිම ටැංකිය ගාවට ඔන්න මම වීඩියෝ එක ඉවර ගන්නත් ආවා. මම කලින් කිව්වා ඔයාලා මේ වීඩියෝ එකේ දැකපු හැම මාළුවාම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක මං හිතන්නේ ගොඩක් දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ. අපි ක්වික් අප්ඩේට් එකක් තමයි ගෙනාවේ. මොකද ඔයාලා මං කලින් කිව්වා වගේ ඔයාලා අපි හැමදේම එක්ක යන ඔයාලට මොන්ස්ටර් මාළු ඉන්න තැන් වලට. හැබැයි මේ වගේ ප්‍රමාණයේ මොන්ස්ටර් මාළු විකුණන ඉන්න තැනක් ගැන ඔයාලට මේ අප්ඩේට් එකක් ගෙනාවේ ප්‍රථම වතාවට. ඉතින් මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයාලට මේ වගේ සයිස් වලින් මේ වගේ මාළු ආය කොහෙන් කවද ගන්න හම්බෙයිද කියලා කියන්න බෑ. ඒ හින්දා මේ චාන්ස් එක නම් මිස් කරගන්න එපා. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? ඉතින් අපි කලින් කරපු නැති විදි වීඩියෝ ආවේ හැමදාම මාළු බලන්න යනවා. හැබැයි මේ වගේ සයිස් එකෙන් ඇක්වේරියම් එක විකුණන ඉන්න මාළු ගැන අප්ඩේට් එකක් ඔයාලට ගෙනාවේ පළවෙනි වතාවට. ඉතින් කලින් කිව්වා වගේ මේ මාළු ගන්නෙ කොහමද? මෙයාලා කන්ටැක්ට් කරගන්න ඇක්වා ඩිස්කවරි කන්ටැක්ට් කරගන්න ඩීටේල්ස් ඔක්කොම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒත් එක්කම බලා ගන්න පුළුවන් කන්ටැක්ට් නම්බර්ස් මම ඔයාලට දාලා තියෙනවා ස්ක්‍රීන් එකෙත්.
ඒකෙන් කටක් කරගෙන මේ මාලු ඔයාලගම කරගන්න අනි වාරම යටි කමෙන්ටයක් දාන්ඩ අද වීඩිය කෝමති කියලා. ඒත් එක්කම තවායට මේ වීඩියෝ බලන්න ෂයා කරන්න අමතක් කරන්න එපා. ඉතින් ආයමත් ලබන් සති අලුත් වීඩියෝකින් හම්බෙනකම් අද අපි ගිහිල්ලා එන්න.